आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सीत सवसहाय प्रधान प्रवृत्ति विकास मे मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल සතියකටවත් රට වසා දමන්න මල්ලතු වස්ගිරි මහනාහිමි වරුන් ප්‍රථම වරට ජනපති ගෙන්නිල්ලයි දැන් ලොක්ඩවුන් අවශ්‍යයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකින් සහ නියෝජිතින් ගෙනුත් ජනපතිට ලිපියක් කොරෝනා මර්ධනයේට මහදන මුත්තගේ න්‍යාය නම් වඩා වටින්නේ මුට්ටියද බෙල්ලද වෛද්‍ය නිරෝෂණ ප්‍රශ්න කරයි රට පුරා ස්වයන් ලොක්ඩවුන් නගර 50 ඉක්මවයි नीति नोतकु कुलिया पिटिए मगुल नवती भंडारवेल मल्वर पाटियत नवती तुन मसकट पसु दिनकदी तुन दहस हायसी एक मु रोगिन संख्यावाक समस्त कोविड मरण हाय दहस हायसी एक मवाई राट तुले अत्यावश्य औषध हतलिह क बरपतल हिंगया कोरोना सह न्यूमोनिया औषधत ए अतरे सजित हेलिकराई श्रीलंका महाबैंकुव मुदल प्रतिपत्ति स्थावरे दैडी कराई සඳුදා සිට පාන් නැතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට පාන් රුපියල් 5කින් ඉහළට පානුත් වැඩි වෙයි කේකුත් වැඩි වෙයි පාන් 5කින් කේක් රුපියල් 100කින් 1998 ඇමතුවොත් රුපියල් 1998ක බඩු මල්ලක් ගෙදරටම ඇමති බන්දුල කියයි පාස්කු ප්‍රහාරයේ හේතුවෙන් අසාධාරණ ලක් වූ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහනාහිමිට දුක කියයි තලීබාන් පිළිගන්න හදිස් වෙන්න එපා අනාගතය ගැන හිතලා තීරණයක් ගන්න හිටපු අගමැති රනිල් රජේට කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සහ මරණ වාර්තා වීම අපට දරා ගන්න බැරි විදිහට වැඩි වෙමින් පවතිනවා ලොක්ඩවුන් කිරීමක් පෙනෙන්නට නැති අතර ඊයේ දිනේත් සිදු කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශෝ දැඩි කිරීමක් පමණයි ඒවාද හරිහැටි ක්‍රියාත්මක නොවීම ඊටම කනගාටුවට කරුණක් පවතින තත්වය අවදානම් බැවින් මල්වතු අස්ගිරි මහනාහිමි වරුන් ප්‍රථම වරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සති දෙකක කාලයක්වත් රට වසා දැමීමට කටයුතු කරන ලෙසයි ඒ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් මල්වතු අස්ගිරි මහනාහිමි වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියේ උපුටා ගැනීම कोरोना वायरस व्याप्ति संदा सतीक कालक रट वसा मठ कटीतुकसिटी कोरोना वायरस व्याप्ति आरंभे दि निरोधायन एंद्रीनीति पणव जनतावट सहन सल समीन जनजीवित सुरक्षित कर्णुवास गरु जनाधिपतुमन गे हा अग्रमाजतुमन गे नायकत्वेन राज्य विसिंगेनगिय विधिमत वेडपिलिवल क्रचन सार्गय ए लोक सौख्य संविधान अतिलु विविध जगत संविधानयन्गे अगेयमडद पात्रविय तावद मेवन विट प्रतिशक्तिकरण एन्नत लबा देमिन जनजीवित सुरक्षित किरीम पिनिस सिदु कर्णु लबन सार्थक एन्नत करण वेडपिलिवल पिलिबदवद अपगे प्रशंसाव गरु जनाधिपतुमन प्रमुख राज्य वेत पिरनमनु कमैत्तेमु එහෙත් කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අදවන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යසනයකට මුහුණ පා සිටිති. ආසාදිතින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී. නව විකෘති වෛරස් ප්‍රභේදයන්ගේ දරුණු බව හා ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාවය සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත. ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද අනතුරු අඟවා ඇත. එයින් මෙම ආපදාපන්න අවස්ථාවේ ජන ජීවිතය සුරක්ෂිත කරනුවස් සෞඛ්‍ය විද්‍යාචාර්යින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසෙමින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා පියවර ගන්නේ නම් සුදුසු බව මෙයින් කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමු රත්නත්‍රි ආශිර්වාදයෙන් මෙම වසංගත ව්‍යාප්තිය පාලනය කොට ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටු ආවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකකොඩ ශ්‍රී ඥානරත්න හිමිපාණන් වහන්සේ ඔබට ගැනීම අවසන් මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකින් සහ නියෝජිතින් කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වෙන් ගොඩ ගැනීම සඳහා රට ලොක්ඩවුන් කළ යුතු බවට දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා ඒ තුල ප්‍රධාන කරුණු 7ක් සහ අනු කරුණු 4ක් ඇතුළත් කොවිඩ් සංඛ්‍යාලේඛන විකෘති කර නිලධාරින්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීම මගින් ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කළ හැකි බවද එහි අඩංගු එක් කරුණක් අභියෝගයට මුහුණ දීමට සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සැකසීම සහ ඊට උපදෙස්දීම සඳහා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ හා ආර්ථික ශේෂ්ත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමටද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 නියෝජිතින් ඉල්ලා සිටිනවා ඊයේ දිනේදී අපි ජනාධිපතිතුමාට විශේෂ ලියුමක් බාර දුන්නා ඒ ලියුම කරුණු ගණනාවක් අන්තර්ගත වුණා විශේෂයෙන්ම රටේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්
මිනිසු මැරෙනවා ලෙඩ වෙනවා ඉතින් අපි ඒ නිසා මේ අවස්ථාවේ ක්ෂණිකව රට වසාදීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒ වගේම මේ ආයුර්වේදයේ මගින් මේ ලෙඩට අර ක්ෂණික ප්‍රතිකාර කරන්න පුළුවන් ආයුර්වේදයේ තියෙන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ විදුලි මේ මැරෙන මිනිසු වළක්ව ගන්න පුළුවන් කමක් තියෙනවා ඉක්මනින් නැත්නම් ඔක්සිජන්ම අවශ්‍ය වෙනවා ඔක්සිජන් නැතුව ඒක කරන්න ක්‍රමවේදයක් ආයුර්වේදයේ තියෙනවා ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් මේක ගැනත් මේක සඳහන් කරලා තියෙනවා ඉතින් කරුණු ගණනාවකින් යුක්ත ලියුමක් ජනාධිපතිතුමාට අපි බාර දුන්නා සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ දැනුමක් තියෙන සියලුම කණ්ඩායම් අද වෙනකොට ජනාධිපතිතුමාට ඒ වගේම රටට කියලා හමාරයි රට තාවකාලිකව සති දෙකක් හෝ තුනක් වසා තබන්න කියලා. ඒක අපිට අකමැත්තෙන් උනත් ගන්න ඕනේ තීන්දුවක්. ආර්ථිකය කියන කාරණාව යටපත් කරගෙන මේ සෞඛ්‍ය අවධානම මතු වෙලා තියෙනවා. මේ වෙලාවේ මම හිතන්නේ කවුරුත් 5000 ඉල්ලන්නේ නැහැ. කවුරුත් අපිට කණ්ඩ දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ නැහැ. කවුරුත් ඉල්ලන්නේ මේ වසංගතයෙන් බේරෙන්න මේ රට වහන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මේ අතර කොවිඩ් මර්ධනය කිරීම සඳහා සිවිල් සංවිධාන සහ සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව කොවිඩ් 19 මර්ධන පුරවැසි කාර්ය සාධක බලකාය නමින් සංවිධානයක් පිහිටුවා අද එහි පළමු මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබුවා. කොවිඩ් මර්ධනය සඳහා දින 10ක ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට ජනතාව පෙළ ගැස්වීම ඔවුන්ගේ මූලික අරමුණයි. මේක තර්ජනයක් විදිහට ගන්න එපා. රට දින 10කට ලොක්ඩවුන් කරනවා කියන්නේ සදාකාලිකව ලොක්ඩවුන් කරනවා නෙවෙයි. මේක ආයාචනයක් කියලා ගන්න. මේක බලකිරීමක් කියලා ගත්තත් කමක් නැහැ. රට දින 10කට විද්‍යාත්මකව ලොක්ඩවුන් කළා. වෛරසයේ හැසිරීම පාලනය කරලා මේ රට නැවත පියසණයකට ගොදුරු වෙන එක නවත්තන්න කියන ඉල්ලීම ආයාචනය අපි සිද්ධ කරනවා. පාලකයන් තවදුරටත් බලලෝභීත්වයෙන් රට අකර්මණ්‍ය වෙන තරකටපත් කරනවා නම් ඉකින් දිගට මනුස්ස ඝාතන දෙල්ලමක් හැට්ට බලාගෙන ඉන්නවට ඉඩ දෙන්න බෑ. මිනිස්සු හැට අපි ඉල්ලා සිටනවා ස්වයං ලොක්ඩවුන් එකට යමු අපි මේ මාසයේ පුරාවට රට වහගම්මු අපි ගේ ඇතුළට වෙලා ඉමු තීරණයක් ගම්මු කොහොමද අපි අතර ස්වයං විනයක් හදාගෙන රට ඇතුලේ අපි ආරක්ෂා වෙන්නේ කියලා 20,000ක් පමණ සිටින පාරම්පරික වෛද්‍යවරු වන අප මේ සිවිල් සමාජයේ කොටසක් අපේ මේ නිහෙඩ සේවය සක්‍රීය දායකත්වයක් බවට මේ වර්තමාන මොහොතේ භාවිතා කරන්නේ එදා සිට ඒ භාවිතා කරපු වෙණිවැල්ගට කොත්තමල් ඒ අපේ පාරම්පරික අත්බිහිත් ටික පාවිච්චි කරන්න දැන් නිවසට වී සිටින්න අපි ළඟ සිටින්නේ සීමිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පමණ මේ කොවිඩ් රැල්ල අතිශය බරපතල අර්බුදයක් බවට රෝහල් ශාස්ත්‍රයේ පත් කරලා තිබෙනවා කාර්ය මණ්ඩලයේද අද වන විට ක්‍රමක්‍රමයෙන් මේ කොවිඩ් ආසාදනයට ලක්වමින් රෝහල් ගත වනට උන්ට සිදු වෙලා තිබෙනවා මේ තත්ත්වයේ දිගින් දිගටම ගියොත් ජනතාවේ හැටියට ඔබ රෝහල් ගත වන විට ඔබට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉතුරු වන්නේ නැහැ රට වසා දැමීමක් නොකර සෞඛ්‍ය මාර්ගෝපදේශය දැඩි කිරීමට සෞඛ්‍යංශ සහ රජයේ කටයුතු කරමින් සිටිනවා. එය කොතරම් ප්‍රායෝගිකද යන්න පාරට බහින ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන්. පවතින තත්ත්වය හැමුවේ බලධාරීන් අනුගමනය කරන්නේ මහදන මුත්තාගේ න්‍යාය නම් වඩා වටින්නේ මුට්ටියද බෙල්ලද කියා වහා තීරණය කළ යුතු බව වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා ප්‍රශ්න කරනවා. රටේ පවතින වත්මන් කොරෝනා අවදානම් සහිත තත්ත්වය සලකා බලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේන ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කළා. එලෙස වසංගත ව්‍යාප්තිය සලකා බලා සප්පු සංකීර්ණ ඊයේ සිට වසා තබන ලෙස නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනය කර තිබුණා. ඒ අනුව සප්පු සංකීර්ණ විවෘතව තිබිය හැකි නමුත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතු බවයි එහි දැක්වුණේ. සප්පු සංකීර්ණ වලට ඇතුළත් විය හැකි පුත්කලින් ගණන ආයතනයේ පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිකුත් කළ සංශෝධිත මාර්ගෝපදේශයන් හේ ඇතුළත් වෙනවා. රටේ පවතින වත්මන් තත්ත්වයත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම නොව රට නිශ්චිත කාලයකට වසා දැමිය යුතු බව වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. අද මේ රටේ තියෙන මේ දරුණු ව්‍යසනය පාලනය කරන්න මේ උපදෙස් ටික විතරක් ඇතිද කියන සැකය එනවා. මොකද හේතුව අපි බලවත් විශ්වාස කරනවා මේ රට යම්කිසි නිශ්චිත කාලයකට වසා දැමිය යුතුයි කියලා. අපි ඒකාන්තයෙන් නම් බැලුවොත් අපිට පේන්නේ කන්ටේනර් වල මිනි අරයි යනවා, පුරෝල අරයි යනවා. මේ මැරෙන ප්‍රමාණය වැඩි, සමහරට වාර්තා වෙන ප්‍රමාණයටත් වැඩි වෙන්න පුළුවන්. ඒතර වැළැක්වීම අසාර්ථකයි කියන එක තමයි මේ රෝගීන් සංඛ්‍යාවයි මේ අඳන් වැඩි කරන එකේ යට තියෙන තේරුම. නීති දැම්මට වැඩන්නේ එහෙම රකින්න නැත්තම්. නවසීලන්තේ එක රෝගියයි ඩෙල්ටා වාර්තා වුණේ වැහුවා. හැබැයි අපේ රෝගීන් ඉන්නවා කියලා කිව්වහම අවුරුදු කෑවා අපි. දැන් මේ ආර්ථිකය අපි හිතමුකෝ. මේ රටේ ජනතාව තමයි එළුවා. ආර්ථිකය තමයි මුට්ටිය. මුට්ටියයි එළුවා එකට තිබ්බට කමක් නැහැ. මුට්ටියට ඔළුව දාලා එළුවා හිර කරගන්නේ නැති තාත් ගන්නට ඔළුව පොඩිනා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොයි වෙලේ හරි එළුවා මුට්ටිය ඔළුව හිර කරගෙන ගන්න බැරි වුණොත් ගත යුතු ක්‍රමය මහදානගේ මුත්තගේ ක්‍රමයට යනවද? එළුවාගේ බෙල්ල කපලා
මුට්ටිය බේර ගන්නවද ඒ කියන්නේ ආර්ථිකේ නැත්තම් මුට්ටිය විඳලා එළුව බේර ගන්නවද මොකද පස්සේ මුට්ටිය හදාගත්ත හැකි එළුව බේරුණු ජීවිතය වටින්නේ ඒකට අපි බලාපොරොත්තු වෙනවා මහදන මුත්තා තීරණ ගන්න එකක් නැහැ කියන එක ඒකින් හින්දා අපි කියන්නේ මුට්ටිය ගැන හිතලා එළුව බිල් දෙන්න එපා මිනිස්සු බේරන්න වැඩ කරන්න කියන මොන නිසි දෙමත් වැඩක් නැහැ නේ ජනතාව නාහි වහගන්න නේද තමුන් හොඳට නාහි අරගෙන පාර ගිහිල්ලා gedara පාටි දාලා ඔක්කොම කරන්න තියෙන ඒවා කරලා අමාරුවේ වැටෙනකොට අනිත් පැත්තෙන් රටේ ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් කාටවත් බැනලා වැඩක් නැහැ මොකද ඒගොල්ලන්ට ඇවිල්ලා මාස් එක දාලා නාහි වහන්න බෑනේ තමුන් බේරෙන්න නම් තමුන් කරන්න ඕනේ එහෙම කළොත් තමයි අපි ඔක්කොටම ඉක්මනටම රටේ යථාතත්වයට පත් කරගෙන ආර්ථිකෙත් ගොඩ දාගන්න පුළුවන් වෙනවා මෙතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උප රෝහණ මහතා ප්‍රකාශ කළේ රටේ බලධාරීන් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට අපොහසත් වූ බවයි. මුලින්දලම අපි සාපෝනෙන් රටේ සංචරණ සීමා පැනවීමතු අවස්ථා ඒ වගේම අවදානම් අවස්ථා අපි කිහිපත් කරලා දුන්නා බලධාරීන්ගේ අවධානය යොමු කෙරෙව්වා. නමුත් අපිට පේන්න තිබුණේ ඒ අවධානය යොමු කිරීම වලට අහුම්කම් දුන්නේ නැහැ කියලා ඒ නිසා අපිට විශාල කනගාටුවක් තියෙනවා ඒ ගණිපු තීරණ සම්බන්ධව ඒ වගේම බිම් මට්ටමේ ඉඳලා අපි කරන අනතුරු ගැටුම් වලට අවධානය යොමු නොකර වීම සම්බන්ධව කෙසේ වෙතත් අපි මේ මොහොතේ රජයට බලකරන හෝ රජයෙන් ඉල්ලන්න හෝ සූදානම් නැහැ අපි දිගින් දිගටම සිද්ධ වෙච්ච නොසලකා හැරීම් නිසා තමයි අපි මහජනතාවට මේ අවධානම දෙන්නලා දෙන්නේ වගේම මහජනතාවගෙන් මේ ඉල්ලීම අපි කරන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියලා කොවිඩ් ව්‍යාප්තියත් සමග රට වසා දමන ලෙසට බොහෝ පිරිස් ඉල්ලීම් කළත් රට වසා දැමීමක් පිළිබඳ බලධාරීන් තවමත් තීරණයක් ගෙන නැහැ. දිනෙන් දිනම රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජනතාව ස්වයන් ලොක්ඩවුන් තත්වයකට යමින් තිබෙනවා. අද උදැසන වන විට රටේ ප්‍රධාන නගර 50කට අධික සංඛ්‍යාවක් සතියක්, සති දෙකක්, සති තුනක් වැනි කාලයක් දක්වා වසා දමන්නට වෙළඳ සංගම් ඇතුළු අදාළ නගර ආශ්‍රිත සංගම් හා නියෝජිතින් කටයුතු කර තිබෙනවා. මේ එවන් නගර කිහිපයක් මෙතර අකණ්ඩව සිවවන දිනටත් අද රාත්‍රියේ 10 සිට පසුදා අලියම 4 දක්වා නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි. තුන් මාසකට පසුව එක් දිනක් තුල වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3600 ඊයේ ඉක්මවා ගියා. අකණ්ඩව 150 ඉක්ම වූ දෛනික මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ 7 දිනටයි. සමස්ත මරණ සංඛ්‍යාවද 6600 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර සෞඛ්‍ය නීති කඩ කරමින් කුලියා පිටියේ පවත්වනු ලැබූ මංගල උත්සවයක් සහ බණ්ඩාරවිල පැවති මල්වර සාදයක් නතර කිරීමට සෞඛ්‍ය බලධාරීන් අද කටයුතු කළා. මාස 3කට පසු මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3676 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 369359ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කිරීම 318714 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුද්ගලයන් 44041 දෙනෙකු වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් ගතව ප්‍රතිකාර ලබනවා. සමාජයෙන් රෝගීන් වාර්තා වීම මේ වන විට ඉහළ යගයක් ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. සමාජයෙන් රෝගීන් හමු වීම එදත් සිද්ධ වුණා. එදාට වඩා වැඩියෙන් අද වෙනකොට හම්බ වෙනවා. අපිට මේ මොහොතේ පවතින තත්ත්වය යටතේ ආශ්‍රිතයෙන් හඹා යෑමෙන් හොයා ගන්නා සංඛ්‍යාව සාපේක්ෂව තවම ඉහළ යගයක තියෙන නිසා මේ මොහොතේ අපිට ඒ ප්‍රමෝපායන් වෙනස් කිරීම ප්‍රායෝගික නැහැ. ඒ වගේම සමාජයට වැඩදායක වන්නේත් නැහැ. මේ සෞඛ්‍යයට කරන හිරිහැරයක් හැටියටද නැද්ද කියන එක මම දන්නේ නැහැ. විවිධ හේතු මත මිනිසු එකරාශී වුණා. මේ කටයුතු වල ප්‍රතිඵල තමයි අද වෙනකොට එන්නේම දකින්නේ. අලුත් අවුරුද්දට සිදු වුණු එකරාශී වීමයි පසුව එකරාශී වීමයි කියලා වෛරසයට දෙයක් නැහැ. බැරියර් එකක් ඇති කරලා මෙතනින් එහාට බෝවෙන්න දෙන්නේ නැහැ කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු එකරාශී වෙනවා නම් එකිනෙකා අතර මේ කිට්ටුවෙන් අන්තර් සම්බන්ධතා පවත්වනවා නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැත්තම් මේක ඉදිරියටම යනවා.
ඊයේ දින COVID-19 මරණ 170ක් පිළිබඳ දොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බරයා විසින් තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6604ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා කළ COVID මරණ 174 අතර පිරිමි පුද්ගලයන් 84 දෙනෙකු සහ කාන්තාවන් 86 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 130 දෙනෙකු වනවා. බණ්ඩාරවෙල රෝහලේ මෘත ශරීරාගාරයේද මෙවන විට දහරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාවට නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ. මෙතර කුලියාපිටිය නාරන්ගල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මංගල උත්සවයක් නවතා දැමීමට කුලියාපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. මංගල උත්සවය සංවිධානය කළ අදාළ නිවසේ නිවසියන්ට ස්වයන් නිරෝධහනට යොමු කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේ. එසේම බණ්ඩාරවෙල උතුරු කැබිල්ලේවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මල්වර උත්සවයක් වැටලීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. මේක මේ රට පුරාම මාධ්‍ය වලින් කියනවා. හරිද? ඔයගොල්ලෝ දැනුවත් නැතුව නෙවෙයි නේද? ඈ? ඔයගොල්ලෝ මේ හැම දෙයක් පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම බරපතල සංකූලතාවලට පත් වීමට වඩාම ප්‍රවණතාවයක් ඇතිවන්නේ මෙම රෝගීන් කණ්ඩායම. දැන් වකුගඩු බද්ධ කිරීම කරපු රෝගියෙක් නම් ඔවුන් එන්නත්කරණයට ලක්වීම ඉතාම අවශ්‍යයි. ඔවුන් වකුගඩු බද්ධ කිරීමෙන් මාස 3කට පසුව කාලයකට පස්සේ ඔවුන්ට දැනට ලංකාවේ භාවිතය සඳහා අනුමත කරලා තියෙන ඕනෑම එන්නතක් ලබා ගන්න පුළුවන්. ඒ එන්නත ඔවුන් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ දෙවනි මාත්‍රාවත් ලබාගෙන අඩුම වශයෙන් සුමාන දෙකක් යනකම්වත් ඔවුන්ට පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. එම නිසා එම කාලය තුලත් ඔවුන් නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඔවුන් ගන්නා බෙහෙත් නතර නොකර ගන්නා අතරම ලෙඩේ තත්ත්වය අනුව කොරෝනා වැළඳීමෙන් කොවිඩ් නියුමෝනියාවේ තත්ත්වය අනුව බෙහෙත්වල වෙනසක් කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා එය සිදුවිය යුතුයි. يعني මේ වකුගඩු බද්ධ කරපු රෝගීන්ට කොවිඩ් ආසාදනය මේ මයි මාස 30 වෙනිදාට කලින් වැළඳුණා නම් එයින් හැම 3 දිනෙකින්ම එක්කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒක විශාල ප්‍රමාණයක්. මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානයට මෙලෙස ගුවන් ගමන් නැවත ආරම්භ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අද සිට නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද දින සිට බස්නාහිර පළාත තුලම නිවෙස් තුල ප්‍රතිකාර කිරීම සහ අතරමැදි මධ්‍යස්ථාන වලට රෝගීන් යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට COVID-19 වැළැක්වීමේ ක්‍රාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. මේ වැඩපිළිවෙල පිළිබඳව අප ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ ප්‍රථම අදියර ලෙස බස්නාහිර පළාතේ අද දින මෙය ආරම්භ වත් සමස්ත රටේම මෙම කොවිඩ් රෝගීන් නිවෙස් තුල කළමනාකරණය කිරීම සිදු කිරීමට සෞඛ්‍යංශ සහ රජය තීරණය කර තිබෙන බැවිනි. අද දින සිට කොවිඩ් රෝගීන් කළමනාකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙල බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්. මෙම ක්‍රමවේදය කෙටි පණිවිඩ SMS සහ දුරකථන ඇමතුම් යන ක්‍රමවේද දෙකකින් සමන්විතයි. COVID-19 වැළඳුණු රෝගීන් පහත විස්තර ඇතුළත් කෙටි පණිවිඩයක් 19.04 මතක තබා ගන්න 19.04 දුරකථන අංකයට යොමු කළ යුතුයි. රෝගියාගේ තත්ත්වය වර්ගීකරණය කිරීම මෙසේයි. අංක 1 ශ්වසන අපහසුතා ඇති රෝගීන් A ලෙස වර්ග කරනවා. අංක 2 උණ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් B ලෙස වර්ග කරනවා. අංක 3 කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් C ලෙස නම් කරනවා. ඉන් අනතුරුව වයස ජාතික හැඳුනුම්පත් අංකය සහ ලිපිනය සඳහන් කළ යුතුයි. උදාහරණයක් ලෙස ශ්වසන අපහසුතා ඇති රෝගීන් A ලෙස සඳහන් කර ස්පේස් හිස්තැනක් තබා, වයස හිස්තැනක් තබා, ජාතික හැඳුනුම්පත හිස්තැනක් තබා, ලිපිනය සඳහන් කර හිස්තැනක් තබා SMS පණිවිඩයක් මගින් 19.04ට යොමු කළ යුතුයි. SMS පණිවිඩ මගින් ලැබෙන තොරතුරු COVID-19 රෝග පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කරනවා.
රෝගීන් ලබා දෙන තොරතුරු වර්ගීකරණය කොට දුරකථන අංක 247 මගින් සම්බන්ධ වී රෝගී තත්ත්වය නිශ්චය කර අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබනවා. ඒ සඳහා ගිලන් රට සේවා සහනෙකුත් ප්‍රතිකාර පහසුකම් සපයා දෙනු ලබනවා. නිවස් නිරෝධායනයට යොමු කරන රෝගීන් වෙත වෛද්‍ය කණ්ඩායමක් දුරකථන මාර්ගයෙන් නිරතුරුව සම්බන්ධ වී අවශ්‍ය සේවා ලබා දෙනු ලබනවා. මේ සඳහා පමණක් වෙන් කර ඇති දුරකථන අංකය ඔබ මතක තබා ගන්න 1390 තුලින් ඔබට එම පහසුකම ලබා ගත හැකි. රට පුරා මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 40ක බරපතල හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඖෂධ අතර කොරෝනා සහ නියුමෝනියාවට ලබා දෙන ඖෂධද තිබීම තත්ත්වය බරපතල කරන්නක් බව ඔහු පෙන්වා දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහා නතර කළ යුතු බවයි. නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ රට පුරා මේ වන විටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන බවයි. කොරෝනා සහ නියුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධද ඒ අතර වන බව ඔහු පවසනවා. මේ අතරින්ද සුවිශේෂී ටොලි ශිශු මාප ඖෂධය නොමැති වීම හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඇති වී තිබෙන තත්ත්වය අතිශය බරපතල බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසන්නේ. මෙම ඖෂධය නොමැති වීම හේතු කොටගෙන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතීෂ් ජයසිංහ මහතා අභව ප්‍රාප්ත වූ බවද ඔහු පවසනවා. එතුමා මෙරට බිහි වූ අග්‍රගණ්‍ය වෛද්‍යවරයෙකු වන අතර වෛද්‍යවරුන් රැසක ගේම ගුරුවරයා වූ බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. 2021 වසරේ මැයි මාස 4 වන දින මෙම ඖෂධය පිළිබඳව පළමු වරට පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ බවත් ඒ පාර්ලිමේන්තු හැන්සඩ් වාර්තාවේ තීරු අංක 81 කෙහි ඇතුළත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උද්ගත වී ඇති ඖෂධ හිඟය පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම කළද ඒ සියල්ලටම ආණ්ඩු පාර්ශවයෙන් ලැබුණේ උපහාසය අපහාසය සහ නොසලකා හැරීම් පමණයි. අප කිසි විටක ඖෂධ නිර්දේශ කිරීම සිදු නොකළ අතර අප නිරන්තරයෙන් අවධාරණය කළේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය පමණයි. සජිත් ප්‍රේමදාස මහතාසිය නිවේදනයෙන් පවසනවා. මේ මොහොතේ රටේ උද්ගතව පවත්නා බරපතල තත්ත්වයේ හේතු කොටගෙන ආණ්ඩුව ප්‍රමුඛව කළ යුත්තේ දින කිහිපයකට හෝ රට අගුළු දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කොරෝනා දත්ත සංගවන්නේ කාගේ ඌමනාවටද? ආණ්ඩුවට බැරි බැරියාව. කොවිඩ් වැඩි උනේ පාර දිගේ උද්ඝෝෂණ කරපු නිසා. මේ කොවිඩ් ගැන ඇසුණු කතා. දැන් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉවරයි. කොරෝනා කොරෝනා කිය කිය අපට කොරෝනා නිසා බෑ කිය කිය දැන් ආණ්ඩුවට හැදිච්ච ලෙඩේ තමයි බැරි බැරියාව. අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් බැරි බැරියාවට වහාම බෙහෙත් ගන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ආණ්ඩුව ඉන්නේ ගෙදර ගියොත් අඹුනසි මගහිටියොත් තෝනසි කියන න්‍යාය. වැහුවොත් අනිත් පැත්තේ ආර්ථිකය කඩාවැල්ලා රටේ යම් ප්‍රශ්න රාශියක් කියලා අනිත් ජනතාවත් ප්‍රශ්න වලට ලක් වෙනවා. නොවසා හිටියොත් ගේම අනිත් පැත්තේ මේ රටේ මරණ ප්‍රමාණය වැඩි වෙලා මුළු රටම රෝගීන් බවට පත් වෙනවා. පර්ණසා ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටිපැස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. ජනාධිපතිවරයාගේ ඕමනාවට තමයි මේ මරණ සහ ආසාත්‍යයන් ප්‍රමාණය අඩු කරලා පෙන්වන්නේ. ජනාධිපතිවරයා ඔච්චර පැනික් වෙන්න හේතුනේ වෙනමක්වත් නෙමෙයි. රටේ ජනතාවට ඇත්ත මරණ ඇත්ත ආසාත්‍යයන් ගන්න වාර්තා නොවීම නෙමෙයි ජනාධිපතිවරයාට ප්‍රශ්න වෙලා තිබුණේ. අඩුවෙන් නොපෙන්නපු නිසා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා මාරු ක්‍රයිවෙල මේ කොවිඩ් රෝගය පිළිබඳ කතා කරන අය කොවිඩ් රෝගේ තියෙනවා හිතාගෙන මෙන්න වැඩවර්ධන කර පාරවල් වල වෙලපාලි කි. දැන් ඒගොල්ලෝ කියනවා රට වහන්න කටයුතු කරනවා කියලා. ඒගොල්ලෝ ඉතින් හොඳයි ඒකත් කරන්න කියලා. මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ආසාදිත 23,598ක් පෙන්නලා තියෙනවා. නමුත් වසංගත රෝග විද්‍යාංශයේ ජාතික මධ්‍යස්ථානය එකතු වෙලා හදන විස්තර අනුව ආසාදිතයේ ඉන්නේ 16,006. 17,592ක පරතරයක් තියෙනවා. මේ විකෘති කරපු සංඛ්‍යාලයක නනුව තමයි ආධාර ලැබෙන්නේ. රට වැහුවහම රට අරින්න කියලා පාරට බැස්. රට ඇරලා තියෙද්දි රට වහන්න කියලා පාරට බැස්. සමහර කණ්ඩායම් වශයෙන් ගොනු වෙලා තියෙනවා. සමහර අය පොඩි පොඩි කල්ලි වශයෙන් ගොනු වෙලා තියෙනවා. මේ එකක් පිටුපස්සෙවත් අරමුණ තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වය මර්ධනය කිරීම නෙවෙයි. මොන අදහසේ හිටියත් රටක් හැටියට මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අපේ වගකීම. ඒ නිසා මේ ඉල්ලන්නේ ජීවිතය. ඒ නිසා මේක වැහුවා කියලා ඔබතුමාගේ අතින් පාඩු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කර තිබෙනවා. ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස්වී තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5%, ණය පහසුකම් අනුපාතය 6% සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% ලෙස ඉහළ නැංවීමටයි. මෙබකින් වැඩි දියුණු ආර්ථික වර්ධන අපේක්ෂා මැද්දේ ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවයන්ට පිළියම් බෙදීමට සහ මැදි කාලීන අධික උද්ධමන පීඩනයේ වැළැක්වීම එක් අරමුණක්. ඉහළ සාර්වාර්ථික ස්ථායිතාවයක් පවත්වා ගැනීමටද මෙමගින් මුදල් මණ්ඩලය අපේක්ෂා කරනවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ දලදේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුවට අනුව 2021 පළමු කාර්තුව තුළ මෙරට ආර්ථිකය 4.3%කින් වාර්ෂික ලක්ෂ්‍යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් බවක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී ආර්ථිකය සංකෝචනයේ වීම හේතුවෙන් 2021 දෙවන කාර්තුව තුළ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි. වසංගත තත්ත්වය වැළැක්වීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් දේශීය ආර්ථිකයට ඇතිවී හැකි බාධා මගින් 2021 දෙවන භාගය තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තරමක් දුර්වල විය හැකි. කෙසේ වෙතත් මහ බැංකුව අපේක්ෂා කරන්නේ වෛරසය මැඩ පැවැත්වීමේ රජයේ උපාය මාර්ග සමග ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වය තිරසාර වනු ඇති බවයි. මහ බැංකුව පෙන්වා දෙන්නේ දර්ශක සහ පුරෝකථන වලට අනුව 2021 වසර තුළ මූර්ත ආර්ථිකයේ 5%කට වඩා ඉහළ අගයකින් වර්ධනය වීම සහ මැදි කාලීන වර්ධනය වේගවත් වීම තිරසාරව පවත්වාගෙන යා හැකි බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාද ආර්ථිකය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. නිදහසෙන් පස්සේ මූණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයට අද දැන් මූණ දෙනවා. අද මොකද්ද කරේ මහ බැංක? අද කරේ පොලි අනුපාතය ඉහළ දැම්මා. තැන්පතු පොලිය සහ ණය පොලිය. ඒ කියන්නේ 5%යි දැන් ප්‍රතිපත්ති තැන්පතු පොලිය, 6%යි ප්‍රතිපත්ති ණය පොලිය. ඒතකොට ඒකට ප්‍රකාරව බැංකු විසින් තමන්ගේ පොලි අනුපාතය ඉහළ දානවා. ඊට අමතරව තියෙනවා මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා එකක්. ඒ කියන්නේ කෙනෙක් බැංකුවට යම්කිසි මුදල් ප්‍රමාණයක් දැම්මහම ඒකෙන් 2%ක් මේ මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන. දැන් ඒක 100%කින් වැඩි කළා 2%, 4 කරලා දෙගුණයක් කළා. උත්සාහ කරන්නේ වෙළඳ පොලේ තියෙන මූල්‍ය ද්‍රවශීලීතාවය අඩු කරන්න. එතකොට දේශපාලනඥයා මොනවා කිව්වා? මුදල් අච්චු ගැසීම නිසා මේ උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. අද මහ බැංකුව පිළිගන ගන්නවා. මහ බැංකුව කියනවා මේ විශාල මුදල් අච්චු ගැසීම නිසා ජනතාවට විශාල ජීවන වියදමේ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ අච්චු ගහපු මුදල් නැවත මහ බැංකුව ඇතුළට ලබා ගැනීම සඳහා ක්‍රියාපටිපාටියක් ගන්නවා. එතකොට දැන් මේගොල්ලන්ට තේරලා තියෙනවා මේ සල්ලි අච්චු කහලා මේ ප්‍රශ්නේ විසඳන්නත් අවුරුටත් කරන්න බෑ කියලා. එහෙනම් මොකද්ද තියෙන්නේ අපේ විකල්පය? දැන් දිගින් දිගටම කියනවනේ විකල්පයක් තියෙනවා කියලා. කොහොම විකල්පේ? මොකද්ද විකල්පේ? විකල්පයක් නැහැ. එළමෙන සඳුදා සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන් සූදානම් වන්නේ පාන් රුපියල් 5කින් කේක් රුපියල් 100කින් ඇතුළු සෑම බේකරි නිෂ්පාදනයකම මිල ඉහළ දැමීමටයි. මේ කියන විදිහට පාන් කන්නවත් කේක් කන්නවත් බනිස් කන්නවත් වෙන්නේ නම් නැහැ. එළඹෙන සඳුදා සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5කින්ද අනිකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින්ද ඉහළ දමා තිබෙනවා. එමෙන්ම කේක් කිලෝවක මිල රුපියල් 100කින්ද ඉහළ යන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. දවන විට කාවේ මේ සීනි කිලෝ එකක් රුපියල් 170ක් 175ක් වෙලා තියෙනකොට කියන්න තියෙන්නේ අද මේ රට පාලනය කරන්නේ පිටකොටුවේ බඩු ගේන මුදලාලිල කීප දෙනෙක්ද කියලා අපට සැකේ. මේ පිළිබඳව කිසිම දෙනෙක් සද්දයක් නැහැ. අද වෙනකොට මේ පිළිබඳව අපිට කිසිම සහනයක් ලැබලා දීලා නැහැ. දැන් අද වෙනකොට බේකරි හිමියා නැත්තරම නැති වෙලා ඉන්නවා. වැලේ වැල් නැතුව බේකරි හිමියා ඉන්න පිළිලීමක් කරනවා. අනිවාර්යයෙන්ම මේ පාන් පිටි ප්‍රශ්නේ විසඳීමක් කරන්න නැත්නම් ඉදිරියේදී මේ සියලු දේවල් වලට වඩා උග්‍ර වෙන්න පුළුවන්. රටේ පාන් පෝලිමක් ඇති වෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. අද වෙනකොට මේ 69 ලක්ෂයක් ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවලා අවුරුද්දක් කාමාරකට ආසන්න ප්‍රමාණයක් දැන් ගත වෙලා තිබෙනකොට පාන් ගෙඩියක මිල රුපියල් 70ක් බවට පත්වීමක් පිළිබඳව පරපතල ගණයේ කනගාටුට පත් වෙනවා. මේ පාන් වලින් ආණ්ඩු මාරු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ 69 ලක්ෂ ජනතාවට දීපු තෑග්ගද කියන ප්‍රශ්නයක් කියලා මේ රුපියල් 70ට පාන් ගෙඩිය.
රුපියල් 170කට සීනි කිලෝ එකක් මිල ගියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. සීනිවල මිල හැම තමයි ප්‍රධාන වශයෙන්ම මේ බේකර් කර්මාන්තේ බලපාන්නේ. අද පොල් තෙල් බෝතල රුපියල් 560 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒතර මේ සියලු දේවල් කල්මනා කරගෙන තමයි බාණ්ඩ එක මිලක් තීරණය කරන්නේ. මොකද අනේ බිරි සිටුවරු නෙමෙයි බේකර් හිමියෝ. අනේ බිරි සිටුවරු නෙමෙයි මෙරට යාපන ශාලා හිමියෝ. මේ අතර ෂණික ඇමතුම් අංක 19.98 වෙත ඇමතීමෙන් සතසහරහා රුපියල් 1998ක් වටිනා බාණ්ඩ 20ක සහන මල්ලක් නිවසටම ලබා දීමේ ක්‍රම වේදයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර වසරේ යලකන්නේ වීමිලි දී ගැනීම ආරම්භ කර තිබෙනවා. අපිට වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන් වගකීමක් තියෙනවා. මේ රටේ කොවිඩ් රෝගියට ගොදුරු නොවුන රටේ අතිමහත් බහුතර ජනතාවට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික කෙසේ හෝ ලබා දීම. රුපියල් 600කට වඩා වැඩි වෙළඳ පොළ වාසියක් හිමි වෙන අතර කිසිදු ප්‍රවාහන ගාස්තුවක් නැතුව සති දෙකක් යන තෙක් මේ භාණ්ඩ මල්ල නිවසට ගෙනින් දෙනවා ලංකාව පුරාම. පොයින්ට් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සතොස සාකා ජාලයට අනුයුක්ත යතුරුපැදි සේවාවක් මගින් මේ භාණ්ඩ මල්ල මේ දුෂ්කර අවස්ථාවේදී රටේ ජනතාවට කරන සේවාවක් වශයෙන් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. හෙට දිනේ සිට පැය 24ක් ඇතුළත 1998ට දුරකථනයෙන් කතා කළ විට ඔබට අවශ්‍ය සහන මල්ල නිවසට ගෙනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙරට රජය තලෙබාන් පාලනය පිළි නොගෙන අනාගතය ගැන සිතා තීරණයක් ගත යුතුය යන්න තමගේ අදහස බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට එරට කාබුල් නගරයේ තිබෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය ඉවත් කරගත යුතු බවයි. තලිබාන් පාලනය පිළිගැනීමට අපේ යුතුකමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා ත්‍රස්තවාදී කණ්ඩායම් නොතියනවා නම් පමණක් අපිට මේ පාලනය ආණ්ඩුව හැටියට පිළිගන්න පුළුවන්. ඒ එක්කම අපි දැනට කබුල් නගරයේ තියෙන තානාපති කාර්යාලය එතනින් ඉවත් කරමු. අපිට මධ්‍යම ආසියාවේ තානාපති කාර්යාලයක් වුමනයි වෙන ස්ථානයක වෙන රටක අපිට ඒක ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා රජය දැනට තලිබාන් පාලනය පිළි නොගෙන අනාගතයේ දිහා බලලා ගත යුතුයි කියන එක මගේ අදහස. ඒ වගේම තලිබාන් මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් මේ ත්‍රස්තවාදීන්ට ඒ පිළිබඳ දැනට වැළැක්වීමට ගත යුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න. එහාට ගමන් කිරීම ඒ සියල්ලම පාලනය කරන්නට පියවර ගන්නට සිදුවේ. ඒත් මේ තර්ජනය ගැන අපි දැන් අවධානය යොමු කරලා ක්‍රියා කර යුතුයි කියලා මම කියන්නට කැමතියි. නැත්නම් අපි මතක තියාගන්න ඕනේ පාමියන් බුද්ධ ප්‍රතිමාව නැති කරපු මේ තලිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අපි දැන් මේ කලාපයෙන් නැති කරපු ත්‍රස්තවාදය යලිත් ඇති කරගන්න පුළුවන්. එළමෙන 21 වනදා රටපුරා නිවෙස්වල කළුකොඩි ඔසවාසී විරෝධය පළ කරන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා. හිපාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවීම නිසායි. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පියතුමන් මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාර ඛේදවාචකයේ සිදුවී වසර 3කට ආසන්න කාලයක් ගත වෙමින් පැවතියත් එම ජනතාවට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. තම මව, පියා, නැහිත මිතුරන්, සහෝදර සහෝදරියන් අහිමි වූ පිරිස ඇතුළු ආදරණීයන් විශාල පිරිසක් සිටින්නේ තවමත් හැඬු කඳුලින්. ඔවුන්ට සාධාරණයේ එල්ලා නැගින හඬ දැන් ප්‍රබලයි. මේ මිනිස්සු මිය යන්නේ කිසිම දේශපාලනික හේතුවක් නිසා නෙමෙයි. මේක වේදනාත්මක දෙයක්. හිටපු නීතිපතිවරයා මේ ඝාතනය පිටුපස්සේ මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියපු කතාව. ඒතකොට මේ නීතිපතිවරයා ගාව තමයි තියෙන්නේ අපි කාටවත් වඩා මේ පිළිබඳ තොරතුරු. මේ රජයට ප්‍රශ්නයක් තියෙන්න බෑ. මේක සම්පූර්ණයෙන්ම හොයලා ඇත්ත ප්‍රකාශ කරන්න. අපිට තේරෙන්නේ නෑ මේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේ සත්‍ය අවංකව එළිදරව් කරගන්න. එහෙම තේරෙන පිළිවෙලට කටයුතු කරන්නේ නැහැ. මේ රටේ තියෙන සෑම ප්‍රශ්නයක් අරඹයාම රජය දක්වන ආකල්පය ඒකමයි. ඒ නිසා අපි 21 වෙනිදා දෙවියන් වහන්සේට කන්න ලව් කරනවා. උදේ 8:45ට සියලුම දේවස්ථානවල සීනු නාද කරනවා. අපි ඉල්ලා සිටිනවා අනිකුත් ආගමික ස්ථානවල සීනු ඝාන්ටාර නාද කරන්නට කියලා. ඒ වගේම අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රාත්‍රී 7:00 ඉඳන් 8:00ට යාඥා කරන්නට. ඒකෝට මේ ඇරෙන්නට අපි පොදුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබේ නිවෙස්වල කළු කොඩියක් ඔසවන්න 21 වෙනිදා දවසේ. ඒ වගේම ඔබේ වෙළඳ ව්‍යාපාරයේ සාප්පුව වහලා මේකට එකතු වෙන්නට කියලා. මේ අතරේම විරෝධතාවයට සහය දක්වමින් මාධ්‍ය හමුවක් ඇඳවා අද සමගි ජනබලවේගයේ සර්වාගමික මන්ත්‍රී වරුන් මෙලෙස අදහස් පළ කළා.
මේ රටේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාව මේ වර්තමාන රජය මේ පාස්කු ඉර්දා ප්‍රහාරයේ මහමොලකරුවල්ලයි කියලා ඡන්දේ ලබා දුන්නා. මේ වන විට ඉතාමත් පැහැදිලි මේක සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම මේක දේශපාලන කුමන්ත්‍රණයක්. හිටපු නීතිපතිතුමත් එතුමාගේ විශ්‍රාම යාමේදී එතුමා කිව්වා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ නිසා දැන් පැහැදිලි කතෝලික සභාව එළියට බහැලා කියන දේ අපි සියලු දෙනාම දැන් අනුමත කරමින් ඉන්නවා. අපි රජයෙන් අහනවා එක වෙලාවකදී මේ ජනාධිපති කොමිෂමෙන් දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක නොකර අද ඒකපාර්ශිකව තමන්ගේම ඇමති මණ්ඩලය පත් කරගෙන ඒවට නිර්දේශ දෙමින් මොකද්ද මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල? සහරාන්ගේ කණ්ඩායමේ ඉතිරි වෙලා ඉන්න අද ජීවතුන් අතර ඉන්න එකම තැනතිය තමයි සාරා ජෙස්මින්. සාරා ජෙස්මින්ට පලා යන්න උදව් කරපු කලවංචි කුඩියේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ ඉන්නවා. එහෙම ඉන්නකොට මේ පොලිසිය භාර ඇමතිතුමා කියනවා සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවායි කියලා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවා කියලා. ප්‍රහාරයට ඉස්සෙල්ලා ත්‍රස්තවාදී ක්‍රියා 10ක් වෙනතුරු ඇස් පියාගෙන හිටපු සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා කියද්දි අත්අඩංගුවට නොගත් මේ යහපාලන රජයේ අද ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු පරීක්ෂණ වල ප්‍රගතිය අහන එක ඇත්ත වශයෙන්ම විහිළුවට කරුණක්. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයේ සිදුවීමට ප්‍රථම මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමෙන් පසු ත්‍රස්තයින්ගේ වෙඩි පහරින් තුවාල සිදු වූ තස්ලිම් නැමැත්තා හට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා රජයේ පාර්ශවයේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක් ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර පසුගිය ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිසිය වෙත පැවරීම අසාධාරණ බව පවසමින් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අදාස්ගිරි පාර්ශවයේ මහනා හිමියන් බැහැදුටුවා. මේ ප්‍රහාරයේ දවසේ අපි සියල්ල මේ නිලධාරී රාජකාරී කරා. මේ මලමිනී තුවාල ඔක්කොම ලේ අත්වල දවාගෙන බේරගත්තා. අද ජීවිත සිය ගාණක් ජීවත් වෙනවා. එදා අපි ක්‍රියාත්මක වෙච්ච නිසා. හැබැයි අද වෙනකොට මේ යහපාලන රජය පත් කරපු කොමිෂන් සභාව දුන්න අසාධාරණ තීන්දුව හින්දා හෙට දවසේ අපිට එල්ලුම්ගහ හිමි වෙනවා. එහෙම නැත්නම් හිරගෙදර තපින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහමිලා වෙනත් රැකියාවකට යන්න බැරුව ගෙදර යන්න වෙලා සිද්ධ වෙනවා. අපි පවුල් දරුවෝ නෑදෑයෝ දෙමව්පියෝ සියලු දෙනාම අඬා වැටෙනවා. අපි වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනෙක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා නැහැ. රජයේ ඉදිරිපත් වෙලත් නැහැ වෙන කෙනෙක් ඉදිරිපත් වෙලත් නැහැ. මෙතුමා තව දවස් තුනකින් විශ්‍රාම යනවා. දැන් තියෙන ආරංචිය අවුරුදු 39ක සේවයක් කරලා විශ්‍රාමය නැතුව ගෙදර යන්නේ. රස්සාවක් නැහැ, පඩියක් නැහැ. මේ පිළිබඳ ඔබතුමාලා ජනාධිපතිතුමා අගමැතිතුමා පොලිසිය භාර ඇමතිතුමා මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවද? අපි ලිඛිත දැනුම් දීම් කරලා තියෙනවා. නමුත් ඒවට අපිට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අපි අහිංසක පොලිස් නිලධාරි 25 30ක් මෙතන ඉන්නේ. මේ 25 30 වෙනුවෙන් හඬක් නගන්න බෑ අපිට. අපි මේ නායක හඳුරුන්ට හරි ඇවිල්ලා කියන්න හැදුවේ ඒකයි මේ අසාධාරණයෙන් බේරලා දෙන්න කියලා. මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ රාත්‍රියේ 6:57ට යෙදෙන සුබ මොහොතින් පළමු රන්දෝලි පෙරහැර ඊ රාත්‍රියේ වීදි සංචාරය කළා. ඓතිහාසික මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුවා. ඒ රාත්‍රී 7:02ට යෙදුණු සුබ මොහොතින් දළදා මාලිගාවෙන් පිටත් වූ පළමු රන්දෝලි පෙරහර දළදා වීදිය, DS සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, EL සේනානායක වීදිය ඔස්සේ රජ වීදියට හැරී ඉහළට වීත් ගෙවැදීම සිදු වුණා. පළමු රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීම සිදු කරනු ලැබුවේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියයි. දැල ඇතුම් ලෙස කැලණිය රජමහ විහාරයේ කණ්ඩුල හස්තියා සහ දළදා මාලිගාවේ ඇත්පන්තියේ මියන් රාජා හස්තියාත් ගමන් කරනු ලැබුවා. මේ අතර මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රියේදී වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ රාත්‍රී 6:57ට යෙදෙන සුබ මොහොතින්. ඒ අනුව වයඹ දිශාභිමුඛව ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, DS සේනානායක වීදිය, කොළඹ වීදිය සහ යටිනූර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවදීමට නියමිතයි.
මේ අතර සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩාමාණික්ක රැගත් රත පෙරහර ආගමික ආශිර්වාද මැද්දේ අද අත්තනගල්ල රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කළා. ඒ අනුව මෙම රත පෙරහර ඌරාපොළ, පූගොඩ, දොම්බේ, හම්වැල්ල, පාදුක්ක සහ හොරණ යන ප්‍රදේශ හරහා ගමන් කර අද සවස කුරුදුවත්ත මහා විහාරයේ වෙත පැමිණුණා. प्रधान पुआत विकास आवसान ओबट सुवदायी संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.